ක් මිට්ව. සාමාන්‍යීින් දියුණු රටවල්වල දේශපාලනය කරනමකෙනකින් අදහස් කරන්නේ. කිසියම් ප්‍රතිපත් සමුදාය ජයක්‍රහණය කිරීම සඳහා කණ්ඩායමක් විදියට කටයුතුකිරීම. හැබයි අපේරටේ බහතරයක් පක්ෂවලයට ඒමත් ත්‍රතිපත්තියක් නෑ ඒහ ප්‍රජිපත්ත ප්‍රතිඵලයක් විදිහට තමයි. නිදහස ලැබලා වුරුදු හැත්තගාන පහවනත් තාමත් මස්ත බාලු ආර්ථිකයකට හිමිකම් කියන්නේ. ඉටේ මිට්වරනි ඒේ තත් නිශ්චද මොතේ පහුට්ටු පත්සේ ප්‍රතිපත්වය තමයි මහින්ද රාජපක්ෂ පවුලට කඩේයම. ඒවිත්ත රක්නමයි මේ දේශපාලය කරන බහුතරයක් බරාජපක්ෂ පවුල්ලට කඩේගිහිල්ලා උන් මේරට ඌලංකෑවට පස්සේ. ඉතුරුවෙන දෙයක් වැැක්කරෙනකොට ඒ ූලා කන්න තමයි පස් සංඥන්නේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා නරි් සිංහයෝ පස්සේ නරියනවා. ට හේතුවඇතමයි නරයා දඩයන් කරලා මස්ටික කාලා කටුටික දාල ගිහම කටුටි ගලේ කනවා. නරි ටික එකුතු වෙලා. මෙන්න මේ දේම තමයි අද වෙනකොට පොහොට්ටු පක්‍ෂේ සිද්ධ වෙන්නේ. ගෝටත් මරත් ඇතුළු ඒ රාජ පක්ෂ පවුලේ පාදඩයටික කාල බීල ඉතුරුවන්න ටික උනා කන්න තවත් පිරිසක් කාලකන්නේ පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ නිසා සමස්තයක් විදියට මේ සමාජය දවසින් දවස අර්බු දේට තල්ල වෙනවා. මිටවරනි ඔබ සියලම දෙනා දන්න කාරණයක් තමයි, මේ වෙන විටත් සේස්ථාදී කරණය ගෝට විසින් ඉදිරිපත් කරලත් තිබෙන විසවෙනි ආණඩුකිවස්ථා සංශෝධන පනත්කටුම් පත ජනවත විචාරණයකින් සම්මත කළයුතුයි කියන කාරණය තීන්දු කරලාවසාන්නයි. මේ තීන්දුව මේමාස විසවැනි ද පාර්ලිමේන්තුවට කථනායක නිලවශයෙන් දැනුන්දීමට නමීතවත්තිබෙන. කෙසේවේතත් මෙහිදී. ගෝට්ටු පක්ෂය ඇතුළේ විශාල් අර්බුධයක් නිර්මාණය වෙලා තිබෙනවා මේ ඒ කාධිපති ව්‍යවස්ථාවට එරෙහිව. විශේෂම විමල් වීරවන් සෑ ඇතුළු පැකතිචිලී යම් කණ්ඩෑමක් මේ මොහොතේ ගෝටග මේ උත්සාහේ පරාජය කරන්න විපක්ෂය කන්දයම් සග සාගච්ඡා කරමින් සිටින්වා. එක හේතුවක් තමයි ගෝට පහුගේ කාලේ නිරන්තරයම විමල් වීරමන්සට ඇතුළු පිරිසකට පහරදීමමාා රම්භ කරලා තිබුණ. එකට හේතුව තමයි විමල් වීරවන්සගේ ජනප්‍රේත්හම රාජපක්ෂ පවුලට අහිත කරල්ලෙස බලපාන්න පුළුවන් කියලා මිනීමරු ගෝටාත් ඒ වගේ මනත් විශ්වාස කිරීම. කෙසේ තත් මිට ෝ විසවනි සංසෝධන ගැන. ත් සමහර පුද්ගලයෝ ප්‍රසිද්ධිය අදහ සිදරිපත් කරලා තිබෙන. විශේෂම විජේදස රාජපක්ෂ ප්‍රසිද්ධයම තමන් එදා අධි කරන ඇමතිි වෙලා හිටපු කාලේ නීතිය ක්‍රියම්මක කරානං අද ගෝටයින්න හිරේ කියලා ප්‍රසිද්ධේ ප්‍රකාශ කරලා තිබෙනවා. එවිතරක් නෙමයි හොන්දේසි විරහිතව තමන්ට අලු සංසෝධනය සඳහා චන්දයදිය නොහැකි බවත් ඔහු මාධ්‍යීඉදරිය ප්‍රකාශ කර. ඒ ඇතර තුරේම වාසුදේව නානායක්කාර කියලා කියන. මහලුවන් නාකි දේශපාලුව මේ මෙෙනකට ප්‍රසිද්ධියය කියනවා තමන් දහටටත් තුරුද්ධ වන විස්සටත් තුරුද්ධයි. හැබැයි රාජපක්සරව් පවුල රකගන්න තමන් කතරෙ ගහන් ව නැතත් තමන් චන් දෙනවයි කියන කාරණි. එක් එසේ වෙටක් මේ නික්්චිත මහොතේ විදුර වික්්‍රමනයක ප්‍රසිද්ධියම මේ විසවෙනි සංශෝධනය බධරපතලස විවේචනය කරලති වෙනවා. මේ විවේචනය විතරක් නෙවෙයි ඕ ප්‍රසිද්ධිය කියලාති වෙන. විසිවෙවැනි සංසෝධනය වෙනස් නොකොළොත් තමන් විරද්ධව චඡන්දේදනවයි කියන කාරණය. මේකත් සමගම මේ වෙනකොට මැදමුල්ලට අලු දඩෝරියෙක් ලැබෙලයිඉන්නවා සාමානන්නේ රාජ පක්ෂ පවුලට මොන හරි කරනකොට ගුරන්න සදාකාලිකුම බල්ලොතියාගෙන හිටියා මේ අතරින් අලුතම එක් පෙච්ච දඩෝරය තමයි පුවත්වත් මණ්ඩලේ සබහපති ඕ මේ වෙන විටත් දැඩිලෙස විදුරවිත්්‍රමණයකගේ චරිතය ධාතනය කරමින් සිටිනවා. විසිමනි සංහෝධන පරාජය රීම බ ත් ම ගේ කා හරය මොකද යට විද ක් වස්ථාද අධිකන බල යන ිට පරමාධි පත්ති තියන අපිට. එමනිසා අපේ පරමධිපත්ය සමග සෙල්ලන් කරන්න කිසිමි කෙනන කුට ඉඩ දීතු නෑ. ඒනිසා මේ කුමන්ත්‍රනේ පරාජය කර න ක් . ජාතන්වා ද ස්ථාපත කිරීමට අපි සියළු දෙනනා අරගල කරමු. මෙටොනි अර්ගල තු ැග නහනයක් නොවතිබ ඔබ සීපත් කරමින් ම ඔබෙන් සමමුගන්න, ඔබ සෑමට්ට ජය.